ආයුබෝවන් දුවේ පුතේ අපි අද හදාරන්නේ සබරගමු සම්පදායේන මුල් මාත්‍රය කලින් ගුරු ගෙදර වැඩසටහනකින් ඔයාලා මුල් මාත්‍රය පිළිබඳ ගායනය කළා ඒ වගේම තමයි අද ගුරු ගෙදර වැඩසටහනේ මුල් මාත්‍රය නර්තනය කරන්නේ කොහොමද කියලා අපි ඉගෙනගමු කලින් අපි කියන්න ඕනි සස් පෙළ හදාරන සිසුන්ට මේ නිපුණතාවයක් වශයෙන් මුල් මාත්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීම අනිවාර්ය අංගයක් වෙනවා. ඒ නිසා අපි මුල් මාත්‍රය පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔයාලට කියන්න ඕනේ මේ මුල් මාත්‍රය අධ්‍යයනය කරනකොට තියෙන විශේෂම කාරණා කිහිපයක්. මොකද මේ ආධුනික නර්තන ශිල්පියෙක් මණ්ඩිපද්ද, දොබිනපද්ද නැටීමෙන් අනතුරුව මුලින්ම මාත්‍රා පිළිබඳ අධ්‍යයනයකට මූලික වන මාත්‍රයක් වශයෙන් මේ මුල් මාත්‍රය අපිට අධ්‍යයනය කිරීම හරිම වැදගත්. ඉතින් මේ මාත්‍රයේ මූලිකවම ආධුනිකයා පුරුදු පුහුණු කරනකොට එයාලා ක්‍රමවේද හතරක් යටතේ නර්තනය යෙදෙනවා. ඒ ක්‍රමවේද හතර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් එකතැන නැටීම. ඒ කියන්නේ මණ්ඩියේ සිට එකතැනම නර්තනයේ යෙදෙන අවස්ථාවක්. ඊළඟට දෙවන අධියර විදිහට නැත්තම් දෙවන මාත්‍රයේ විදිහට අපිට මේ ඉදිරියට පිටුපසට ගමන් කරමින් නර්තනයේ යෙදී. තුන්වැන්න විදිහට දෙපසට ගමන් කරමින් නර්තනයේ යෙදී. ඊට පස්සේ හතර වෙනුව අපි රවුමට කොහොමද මේ ආකාරයට රවුමට ඒ මාත්‍රා දෙක ගමන් කරමින් නර්තනයේ යෙදීම ඔය කියන කාරණා හතර යටතේ අපි පුරුදු පුහුණු කරනවා. ඔයාලට මතක් කරන්න කැමති කලින් ගුරු වේද වැඩසටහනින් අපි ඒ කරපු ගායනය චුට්ටක් මතක් කරගමු. දැන් ඔයාලට ඒක හොඳට මතක ඇති. ඒ අනුව තමයි අපි නර්තනයේ යෙදුවේ. ඉතින් අපි මුලින්ම මේ දවුල් පදය හඳුනාගමු. මොකද මේ මාත්‍රයේ තියෙන ගායනය මේ නර්තනාංග මෙන්ම මේ නිපුණතා මට්ටම් අපි අධ්‍යයනය කළ යුතුයි. එතකොට තාලය නැත්තම් තිත විදිහට තුන් සුළු දෙමහා පස්තිත ඔයාලා දන්නවා 1 2 1 2 1 2 1 2 3 4 1 2 3 4. අනික මතක තියාගන්න ඕනේ මේ මුල් මාත්‍රයේ ආධුනිකයා විලම්බව නර්තනයේ යෙදිය යුතුයි. ඉතින් ඔන්න අපි දවුල්පද මම හිතන්නේ ඔයාලට දිස් වෙනවා තිරේ දවුල්පද වරහන් ඇතුලේ තව දවුල්පදයක්. ඒ දෙකම හරි. එතකොට සාම්ප්‍රදායිකව ගුරුකුල අනන්‍යතාවය අනුව ප්‍රාදේශීය වෙනස්කම් අනුව ඒ දවුල්පද වෙනස්කම් තියෙනවා. ඒ වගේම ඔයාලා ගායනය ඉගෙන ගත්තා ඒ වෙනස්කම් තියෙනවා. ඒව වැරදි නෑ, සියල්ලම හරි. ඔන්න අපි කුන්දිත්තත් දොන්තක තරකිට කියන දවුල්පදයට අනුව ගායනය මතක් කරලාම අපි නටමු. කුන් දිත් තත් දොන්තක තරිකිට කුන් දිත් තත් දොන්තක තරිකිට. අපි ඔයනම් අපි ජින් 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 බලමු. ජින් 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 දොන්තක තිතගත ජින් 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 දොන් තග තිතගත. අපි සාම්ප්‍රදායිකව මේ අධ්‍යයනය කරන තාලය මුලින්ම මුල් කාලයේ යාලා ඉගැන්වේ තානමටත් කලින් දවුල්පදයේ තාලයට ගායනය කළා. කොහොමද ජින් 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 දොන්ත ගාතිත ගාත කුන්දිතත් දොන්තක තාරිකිට අදි වශයෙන් ගායනය කළා. ඊට පස්සේ තමයි තානම අපි ඔන්න මතක් කරගෙන යමු. තානම විතරක් කියලා අපි නර්තන පද කොටස් හඳුනා ගමු. තාන 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 තාන
හොඳයි. මම කිව්වා පළමුවෙන්ම අපි එක තැන ඉඳලා නටනවා. මුලින්ම පුතාලට කියන්න ඕනේ මණ්ඩිය. මණ්ඩිය කොහොමද තියාගත යුත්තේ? ඔන්න දැන් අපි මණ්ඩියට ආවා. මේ අපි පුංකලස් මණ්ඩිය කියලා කියමු. ඒ වගේ මණ්ඩියක් මේ දනිස්ස සහ ඇඟිලි කෙලින් ලඹ ලඹවනසේ තමයි මණ්ඩියට පාත් වෙන්නේ. ඔන්න දැන් අපි මණ්ඩිය දන්නවා. සරල ඔය මණ්ඩිය. හරි. ඊට පස්සේ අපි අත් දෙක. මූලිකවම සබරගමු නර්තන ශිල්පියා අත් දෙක තියාගන්නේ මේ පපුවේ මට්ටමට. අපි මේ හරි ඉඳලා අරගෙන අපි ඒ විවිධ හරඹ තියෙනවා. ඒවා අපි හරඹෝලින් ඉගෙන ගන්නකම් දැනට මේ මණ්ඩිය හදාගන්න. දැන් මෙහෙම තිබ්බහම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එක පැත්තටම තියෙන්නේ ඇයි මේ අපි දැකලා තියෙන්නේ දෙපැත්තට හරවනවා කියලා. නෑ, අපි මූලිකව මොහොමද තියන් ඉඳලා නටන්න පටන් ගන්නකොට තමයි අපි දෙපැත්තට හරවන්නේ. හොඳයි හොඳයි. දැන් ඔයාලා බලන්න අත හරවන්න කලින් මේ මණ්ඩිය දිහා චුට්ට මූලිකවම සබරගමු නර්තන සම්පදායේ තියෙන ප්‍රධානම චලනය තමයි මේ ඉහළ පහළ යන චලනය. ඔන්න ඔය චලනය. මේ චලනය තියා ගනිමින් සම්පදාය අපි අල්ලගන්න උත්සාහ කරන්න ඕනි. ඔන්න ඔය චලනය. ඔන්න දැන් අපි අත් දෙක ගත්තා. චුට්ටක් බලමු අපි අත හරවන ගමන් කොහොමද අපි ඒ චලනය තියාගන්නේ. 1 1 මෙන්න මේක ඉස්සෙල්ලා ඔන්න ඔය විදිහට මණ්ඩිය තියා ගනිමින් ටිකක් පුරුදු පුහුණු වෙලාම මේක අධ්‍යයනය කරන වඩාත් හොඳයි. ඔන්න අපි මූලිකවම එකතන නටන මුල් මාත්‍රයේ පළවෙනි අඩිය පළවෙනි ක්‍රමවේදය ඉස්සෙල්ලා මම කැමති ඔයාලට අත් දෙක නැතුව ඉනට තියාගෙන පාද කුරුව විතරක් සකස් කරන්න. ඔන්න ජීං 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 දෝන් ත ග ති ත ග ත නැත්නම් කුම් දීත් තත් දෝන් ත ක ත රි කි ත කුම් දීත් තත් දෝන් ත ක තරි කිට. ඔහොම දකුණෙන් වමෙන් තුනක් නටලා අවසාන වශයෙන් කුන් දීත් තත් දොන් කියලා ඒක පොඩි හමාර කිරීමක්. හමාරයක් හැටියටම ගන්නේ නැහැ, මාත්‍රේම කොටස. ඔන්න අපි බලමු අත කොහොමද කියලාත් අපි බලමු. අත ඉස්සෙල්ලාම අපි එක අතක් කුරු කරනවා. බලන්න ආදුනිකයා කොහොමද ඒක ඉස්සෙල්ලාම හදාරන්නේ. මේ අත මෙන්න මේ ආකාරයට වැඳුම් මතක් විදිහට ගන්නවා. මේක ඉනට අනිත් අත ඒ ආකාරයටම ගන්නවා. තුම්පාරක් අපි ලැටුවා නේද? එහෙනම් ආයේ දකුණු අත ඔහොම ගන්න. ඊට පස්සේ අපි පිටිපස්සට තිබ්බේ. අන්න එතන අපි 1 2 3 4 ආයේ ඔන්න ඔතෙන්ට එනවා. ඔන්න මූලික හිටපු මණ්ඩියට අපි එනවා. හරි. ඔන්න අපි අත පාද සියල්ලම තියාගනිමින් ඒ මාත්‍රය නටමු. ගායනය කරමින් නටමු. ඔන්න නටනවා අපි. තාන 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 තාන
අපි දැන් පළවෙනි මාත්‍රිය උනේ ඒකතන නටන මාත්‍රිය පුරුදු පුහුණු වුණා මම හිතනවා දැන් ඔයාලට පුළුවන් ඇති හොඳට මතක තියාගන්න ඒකතන නටන මාත්‍රිය තමයි පළවෙනි මාත්‍රිය ඊළඟට මම කිව්වා මොකද්ද ඉදිරියට පිටුපසට ගමන් කරමින් නර්තනයේ යෙදීම දෙවෙනි මාත්‍රිය විදියට හොඳයි ඉස්සෙල්ලාම අපි ඔන්න අත් නැතුව මේ පාද කොහොමද නැත්තම් මේ දෙවෙනි මාත්‍රිය නටන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු මෙහෙම මණ්ඩියේ ඉඳලා ඔන මං ඉනට ගත්තාත් මණ්ඩියේ ඉඳලා ඉදිරියට ගමන් කරනවා කොහොමද ඔය කුන් දීත් තත් දුන් ත ග ති ත ග ත ඉස්සරහට ගියා දකුණෙන් පිටිපස්සට එනවා වමෙන් කුන් දීත් තත් දුන් ත ග තරි කිට අපි අර කලින් මාත්‍රයේ තුනක් ගමන් කළා ඒකට නැවත යන්න ඕනේ අපි දකුණෙන් ඉස්සරහට කුන් දීත් තත් දුන් ත ක තරි කිට අර මාත්‍රයේ වගේමයි හමාරය කුන් දීත් තත් දුන් ත ග තිත ගත හරි ඔන්න අපි දැන් කියන්න ඕනි ළඟට අත හස්ත චලනය කොහොමද කියලා කිසිම වෙනසක් නැහැ අර කලින් කියපු මාත්‍රයේ ගත්ත අත ඒ ආකාරයෙන්ම දැන් එකතන නැටුවා දැන් ඒ ආධුනිකයා අපි ඉදිරියට පිටිපසට කොහොමද අරගෙන යන්නේ කියලා ඔන්න උගන්වනවා ඔන්න අපි දැන් තානම දන්නවා දැනට අපි තානම කියාගත්තත් කමන්නේ කවියේ පළවෙනි පද දෙක තමයි කියන්න ඕනි හරි ඒක කියාගෙන ඉදිරියට පිටිපසට ගමන් කරනවා ඉස්සෙල්ලාම අපි එක මාත්‍රයක් ඔයාලට තානම කියාගෙන ඉදිරියට පිටුපසට ගමන් කරලා නටලා ඉමු. හරි? ඔන්න අපි නටමු. තාන 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 බලන්න අපි මෙතන ඉඳලා කොහොමද ඊළඟ මාත්‍රේ වමෙන් පටන් ගන්නෙ දැන් ඉස්සරහටම යනවද නැහැ පිටිපස්සට යන්න පටන් ගන්නවා ඉදිරියට අපි නටුව එක ගමන දැන් පිටිපස්සට ඔන්න යම් තාන 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 මං කිව්වා අපි තානමට මේ එකතන නටන මාත්‍රේ නටුවා ඊට පස්සේ කවිය අපිට කියාගෙන ඊළඟ මාත්‍රේ නටන්න පුළුවන් බලමු අපි මතක් වෙන්නත් එක්ක කවිය කියාගෙනම ඊළඟ මාත්‍රේ නටමු සාසිරි Siri
අපි කියපු විදිහට එකතන නැටුවා ඉදිරියට පිටුපස්සට නැටුවා දැන් කොහොමද නටන්න තියෙන්නේ දෙපස්සට ඔන්න දෙපස්සට ගමන් කරමින් නටන ආකාරය අපි පුරුදු පුහුණු වෙනවා කොහොමද මේට ගමන් කරනවා දකුණට වමට ගමන් කරමින් බලන්න ඔන්න මාත්‍රේ චුට්ටක් වෙනස් ඔන්න අපි ඉස්සෙල්ලාම මාත්‍රේ ඉගෙන ගමු ඔන්න හොඳට කකුල දෙක දිහා බලන්න කුන් දීත් තත් දොන් තක තාරි කිට ආයෙත් බලමු වමට කුන් දීත් තත් දොන් තක තාරි කිට ආයෙත් කුන් දීත් තත් දොන් තක තාරි කිට ඔන්න නැවතුවා නවත්තන විදිය හතරමේක වගේ ඈ ඔන්න කුන් දී තත් දොන් තක තාරි කිට හරි ඔන්න අපි අත චුට්ටක් වෙනස් අත මෙහෙම අත තියලා මෙතන අත තිබුණා මූලිකවම ඊට පස්සේ කොහොමද මේ කුන් දී තත් නැවත බලමු මේ කුන් දී තත් දොන්තකතරගිට එතනින්ම ගන්නවා දොන් තක තාරි කිට ලොකු දෙයක් ගත්තේ නැහැ හස්ත චලන වල මේ දොන් තක තාරි කිට මේ කන ළඟින් අත අරගෙන එනවා රවුමට ඔන්න අපි තව හස්ත චලනෙකුත් හඳුනාගත්තා අපිට ගන්න තියෙන දැන් ඒක විතරයි මෙන්න මෙතන කුන් දී තත් දොන් තක තාරි කිට කුන් දී තත් ඔන්න මෙතන බලන්න පුළුවන් දොන් තක තාරි කි ට කුන් දී තත් දොන් තක තාරි කිට ඔන්න වෙනස් කුන් දී තත් දොන් අපි හැම වෙලාවෙම මෙතනින් පටන් ගත්තොත් මේ හස්ත චලනය ඉවර වෙන්නේ වැඳීමක් විදිහට පපුව ඉදිරියේ මෙතනින් පටන් අරගෙන එන්නේ මණ්ඩියට අත ඔන්න හස්ත චලන කිහිපයක් අපි ඉගෙනගෙන තමයි මේ මුල් මාත්‍රේ හදාගෙන යන්නේ දැන් ඔයාලට මතක ඇති එක තැන නටුවා ඉදිරියට පිටුපස නටුවා ඔන්න දෙපැත්තට ඔන්න අපි අපේ දවුල් වාදන සර්ත් එක්කම අපි ඔන්න නර්තනයේ යෙදෙමු මේ දෙපැත්තට නටන මාත්‍රේ හොඳයි ඔන්න අපි බලමු ඔයාලත් එක්කම කරන්න ඒ සිරි Ma
මම කියන්නේ ඔයාලට මේක හොඳට මතක තියාගන්න. එකතන නැටුවා. ඉදිරියට පිටුපසට ඒ මාත්‍රයට සමාන මාත්‍රයක් නැටුවා. දෙපසට ගමන් කළා. දැන් මොකද කරන්න තියෙන අපිට? දැන් රවුමේ යන්න ඕනේ. අපි දැන් හතර වෙනවා. හතරවෙනි මාත්‍රයේ විදිහට මේ වටේට නැටීම තමයි හුරු කරන්නේ. එතකොට වටේට නටනක කියන්නේ කොහමද? එක තැන ඉඳලා මේ ඉදිරියෙන් මේ අතට දකුණු කකුල ඉස්සෙල්ලා තියලා රවුමට යාම. ඊළඟට ඒ මාත්‍රයේම වම් කකුලෙන් වමට රවුමක් ගමන් කිරීම තමයි මේ මාත්‍රයේ විශේෂම ලක්ෂණය. හැබැයි මතක තියාගන්න අපේ පහසුව සඳහා ඉගෙන ගන්න දුවල පුතාල වශයෙන් ඉස්සෙල්ලාම අපි එක තැන ඉඳලා මේ මාත්‍රය කොහොමද නටන්නේ කියලා හුරු වෙලා ගියොත් මම හිතන ඔයාලට හරිම පහසුවක් දෙනේවි මේ රවුමට කොහොමද ගමන් කරන්නේ කියලා. ඒ නිසා මම දැන් ඔන්න මතක තියාගන්න රවුමේ නටන මාත්‍රය මේ අපි එක තැන පුරුදු පුහුණු වෙන්නේ කියලා. හරි? ඔන්න ඉස්සෙල්ලාම අපි අඩිය විතරක් ගමු කලින් වගේම මේ කුන් දීත් තත් දර කොහොමද ඉදිරියට පිටුපසට මණ්ඩියට දොන්ත ගා තිත ගත ඔන්න අපි ආය යනවා කුන් දිත්ත දොන්ත ගා ඉත ගත කුන් දීත් තත් දොන්ත ගා තිත ගත ඒ වගේමයි වමට යන්නේ හරි අපි දැන් මේකට අතත් අරගමු අත කොහොමද ගන්නෙ ඔන්න මූලික මණ්ඩියේ හිටියා මූලික ඉරියව්වේ හිටියා ඊට පස්සේ කොහොමද කරන්නේ කුන් දීත් තත් ඔන්න හරවනවා දොන්ත ගා තිත ගත අපි හැරෙවි කොතනද මෙන්න මෙතන විතරයි දොන් ත ග ති ත ගත මං හිතනවා ඔන්න ඒ මාත්‍රය අවබෝධ වුණා කියලා මම දැන් දකුණෙන් වමෙන් නටමින් මේ රවුමේ ගමන් කරනවා ඒ මාත්‍රේ අපි ඒකට තානම කියමු තාන එකතර නැටුවා ඉදිරියට පිටුපසට නැටුවා දෙපසට නැටුවා රවුමට නැටුවා ඔන්න ඔය ආකාර හතර තමයි මුලින්ම අපි පුරුදු පුහුණු කරන්නේ ඒ අනුව අපිට තව පුළුවන් වුණනම් ශිල්පීය දක්ෂතා අනුව තව විවිධ මාත්‍රා ඉගෙන ගන්න මූලික විදිහට අපි උගන්වන්නේ ඔය මාත්‍රා හතර ඊට පස්සේ අපි මේකේ කලාසමක් විදිහට කලාසම් පිරීමක් විදිහට නැත්තම් කලාසම් වට්ටම කියන්න පුළුවන් අපිට අන්නේ කලාසම් පිරීමක් විදිහට මෙන්න මේ පදේ මේක විශේෂ පදයක්. ඔන්න ගොඩක් මාත්‍රාවල අහුවෙන්නේ නැහැ මෙන්න මේ පදේ. නමුත් හරි ලේසි නටන්න අපි අත අරගමු දැන් පුරුදුයිනේ. කොහොමද යන්නේ? කුන් දිත් තත් දොන්ත ගතිත වත. අර ලයට වඩා චුට්ටක් ලය වැඩි වෙරි ඈ. ඔන්න කුන් දිත් තත් දොන් ta ga ti ta ga ta kun ti ta don ta ga ti ta ga ta kun ti ta don ta ga
කොටස ඒක විශේෂ පද කොටසක් ඔයාලා දන්නවා තුන් පාරක් නටන්න තියෙනවා දකුණට වමට දකුණට දකුණෙන් පටන් අරන් දකුණට යනවා වමෙන් පටන් අරන් වමට යනවා නැවතත් දකුණට ගමන් කරනවා ඊට පස්සේ තමයි මේ කලාසම නටන්නේ අපි කලාසමත් බලමු කලාසම හරිම ලේසි මෙන්න මෙහෙම පිටිපස්සට යනවා ඔන්න මන්දී හිටියා මෙන්න මේ පදේ ඈ කොන්ද Kunda, kunda, kundi ta ga ti ta ga ta. Kunda, 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 kundi ta ga ti ta ga ta. Kunda, 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 kundi ta ga ti ta. හෙම තුනක් ගිහිල්ලා පැත්තෙන් ඉස්සරහට එනවා. කොහෙන්ද මෙන්න හිමීම් බලන්න कुन दी तात दों तक कीट ऐ मेहम त्यागते अडव नटंड अभी पहासुवन विधियट ए ककुल अभी त्यागन उन्न अभी आय कियागन करमु अभी कुंद 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 Kundi ta ga ti ta ga ta kunda 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 kundi ta ga ti ta ga ta kunda 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 kundi ta ga ti ta ga ta kunda ga ta kunda ta meka takkida kela kandiramak vidiyata apita තියාගන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට කුන්දිත්ත දොන් නැත්නම් කුඳ 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 තා කිව්වා. කුඳ ගත කුඳ තා කිව්වා. ඒ සියලුම පද නිවැරදි. ඒ නිසා අපි මේ කියන පදත් එක්ක අවධානයෙන් නර්තනයේ යෙදෙමු. ඔන්න ඔයාලා දැක්ක කලාසම් වට්ටම කියන කොටස. ඔයාලට තිරේදි ඉස්සර කලාසම් වට්ටම නැත්නම් පිරීම කලාසම් කියන කොටස විශේෂ පද කොටස ඊළඟට තමයි අපි කලාසම නැටුවේ දැන් අපිට නටන්න තියෙන්නේ ඔයාලා දන්නවා අඩව්ව අඩව්ව විශේෂ පද කොටස විශේෂ පද කොටසක් විදිහට අපි අඩව්ව හදාරන ඔන්න අපි ඔයාලට මතකයි කලාසම අවසානයේ මෙන්න මෙතන හිටියා ඔන්න බලන්න මෙන්න මේ පැත්තට හැරිලා ඔහොම හිටියා හරි ඔහොම ඉඳලා දැන් පටන් ගන්න තියෙන්නේ මේ අඩව්ව මෙන්න මේ පැත්තෙන් කොහොමද කුන්ද 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 තත් 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 ඔන්න ඊළඟ කොටස කුන්ද 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 ගති ත කු දි ත ගත් තම අධ්‍යයන අපි අවධානය යොමු කළේ නැහැ පාද හරි ඊට පස්සේ තව කොටසක් තියෙනවා කුන්ද 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 කුන්දි ත ග ති ත ග ත ඊට පස්සේ කුන්ද ගත් කුන්ද ත ත
සතත් කිට කියලා. ඔයාලා දන්නවා අඩව්වක් මුදුන් කරන ආකාරය. අන්නේ මුදුන් කරන ආකාරයට තමයි අපි දීර්ඝ අඩව් නටන්නේ. අපිට ඕන නම් කෙටියෙන් අඩව් නටන්න පුළුවන්. නමුත් මම ඔයාලට මේක සම්පූර්ණ නර්තනයක ඉතින් හදාරන්න ඔයාලට මේ දීර්ඝ අඩව්වම උගන්වන්න ලෑස්ති. හරි. ඔන්න අපි ඉස්සෙල්ලාම අඩව්වේ මූලික කොටස අත් අරගෙන අත් සමග හරි ඔන්න පොන්ද 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 තත් 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 කොන්ද 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 ගති ත කු දි ත ගත කොන්ද කොන්ද කොත ගත් ත කු දි තත් කොන්ද ගත් කොන්ද තා තත් කීට වමනුත් ඒ ටිකම බලමු හා කොන්ද කොන්ද කොත තත් 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 කොන්ද කොන්ද කොත ගති ද කු දි ද ග ත කොන්ද කොන්ද කොත ගත් ද කු දි තත් කොන්ද ගත් ඔතනින්දලා අපි නැවත අඩු කරනවා. හොඳයි දුවේ පුතේ, අපි දැන් මාත්‍රා හතරක් නැටුවා. ඊට පස්සේ කලාසම් පිරීමක් විදියට නැටුවා. ඊට පස්සේ කලාසම්ෙන් නැටුවා. දැන් නටන්න තියෙන්නේ අපිට අඩව්ව. අඩව්ව කොහොමද නටන්නේ කියලා අපි ඉගෙන ගමු. මේ අඩව්ව මුදුන් කිරීමේ අඩුවක් අඩව්වක් වශයෙන් දීර්ඝව තමයි නටන්නේ. අපිට ඕන නම් කෙටියෙන් තනි වට්ටමේ අඩව්වක් විදිහට නටන්න පුළුවන්. නමුත් මේ මුදුන් කිරීමේ අපි දීර්ඝ අඩව්වම ඉගෙන ගමු. එතකොට ඔයාලට පහසුයි මේ විෂය හදාගෙන යන්න. ඔන්න අපි ඉස්සෙල්ලා මෙන්න මෙතනින් කලාසම නැවැත්තුවා. හරි. එතන ඉඳලා අත් දෙකත් අපි ගමු එකටම. හරි. අරගෙන ඔන්න බලමු අපි මේ පදේ කියාගෙන කුන්ද 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 තත් 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 කුන්ද 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 ගති ත කු දි ත ග ත කුන්ද 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 ගත් ත කු දි තත් කුන්ද ගත් කුන්ද තා තත් කිට කියලා තරි කිට කියලා ඔහොම තියා ගන්නවා. මොකද වමට නටන්න සූදානම. ආයෙත් අපි ඔයනම් වමටත් බලාගෙන ඉමු. ඔන්න වමට නටනවා. කුන්ද 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 තත් 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 කුන්ද 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 ගති ත කු දි ත ග කොන්ද 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 ගත් ත කු දි තත් කොන්ද ගත් කොන්ද තා තරි කිට ඇවිත් ඔන්න දැන් අඩු කරනවා ඒ අඩව්. ඔන්න බලමු කොන්ද 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 තත් 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 කුන්ද 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 ගති ත කු ති ත ගත කුන්ද 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 තත් 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 කුන්ද 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 ගති ත කු දි ත ගත කුන්ද 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 තත් 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 කුන්ද 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 තත් තත්
තාත් මණ්ඩිය ඔන්න ඊළඟ ටික කූන්ද 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 කූන්දි ත ගති ත ගත කූන්ද 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 කූන්දි ත ගති ත ගත කූන්ද 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 කූන්දි ත ගති ඔන්න ඒ කොටස ගිහිල්ලා අපි අඩව්ව මුදුන් කළා ඊට පස්සේ මෙන්න මේ කොටස ගියාට පස්සේ අපි මේ මාත්‍රේ කැරකෙන ආකාරය ගැන්වීමක් වශයෙන් කැරකෙන අවස්ථාවක් තියෙනවා ඔන්න ශිල්පීය දක්ෂතා පෙන්වන්න අවස්ථාව කොහොමද කැරකෙන්නේ මෙතන ඉඳලා මේ රවුමට බේසමක බෝලයක් කැරකෙන ආකාරයට මෙන්න මෙහෙම කැරකෙනවා ඔය රවුමේ කැරකෙන්න පුළුවන් රවුමේ කැරකිලා පුළුවන් අයට ඉදිරියටම ඇහිලා නවත්තන්න පුළුවන් අපි එහෙනම් බලමුද ඔය කැරකෙන ආකාරය එක එක්කෙනාගේ ශිල්පීය දක්ෂතාවය අනුව අඩු වැඩි වේගය අඩු වැඩි කරගන්න පුළුවන් හැබැයි මේ දවුල් පදය ඇතුලේ හරි ඔන්න බලමු අපි මේ පදේ කුන්ද 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 කුන්ති තගති තගත කුන්ද කුන්ද කුන්ති තගති තගත කුන්ද 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 කුන්ති තගති තගත කුන්ද 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 කුන්ති තගති තගත කුන්ද කුන්ද කුන්ති තගති තගත කුන්ද 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 කුන්ති තගති තගත ඔන්න මණ්ඩියට ආවා දැන් අපි අර කෙටි අඩව් නටන්න පිටිපස්සට යනවා කොහොමද යන්නේ නිකම් නැකිලා නෙමෙයි මෙහෙම ඉඳලා කුන්ද 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 තා ඉස්සරහට තියා ගන්නවා රඩව් සම්පූර්ණ නටන්න. ඔන්න කැරකුණා අපි කැරකිලා ඉවරලා අපි ඔන්න කලාසම් කොටසක් නැවත යනවා. හරි? ඒක තක්කිට කියලා ඔන්න තියා ගන්න පුළුවන්. එහෙම නැතුව නටන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔන්න අපි නටමු මෙන්න මේ කොටස. කුන්ද 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 ත තත් කිට කුන්ද 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 ත ත ඔන්න මතක තියාගන්න මම තව දෙයක් මේ කියන්නේ ඕනේ නම් එහෙම්මම තක්කිට කියලා මෙතනින් තියාගෙන අඩව් නටන්නත් පුළුවන් ඕනේ නම් අර කලින් ගියා වගේ ඉස්සරහට එන්නත් පුළුවන් අපි පහසුවට දැන් මෙතනින් මඩිය තියාගමු හරි ඔන්න මම නටනවා ඔන්න හොඳට බලන්න කුන්ද 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 තා තා කිට කුන්ද අපි දීර්ඝ අඩව්ව සම්පූර්ණයෙන් ඉගෙන ගත්තා. අලුත් රටාවකට තමයි ඉගෙන ගත්තේ. අඩව්ව මුදුන් කළා. ඊට පස්සේ පදයක් ගිහිල්ලා කරකුණා. ඔන්න ඔයාලට දැන් මතක තියාගන්න ඕනේ මේ මුල් මාත්‍රිය ඉගෙන ගන්නකොට. අපි ගායනය පිළිබඳ හදාරනවා වගේම මේ මුල් මාත්‍රියේ නිවැරදි අංගහාර අනුගමනය කරනවා. මං හිතන්නේ ඔයාලට පැහැදිලි අංගහාර මොනවද කියලා. ඊට පස්සේ කලාසම් මොනවද වට්ටම් මොනවද කියලා අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඊට පස්ස තමයි මම ඔයාලට කිව්ව කැරකෙනකොට ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරන්න අවස්ථාවක් තියෙනවා. ඔන්න ඔය සියලුම දේවල් අපි ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට නිදහසේ ඔයාලට නටන්න පුළුවන් මේ මං කිව්ව දේවල් එක්ක. මොනවද මේ මුල් මාත්‍රියේ තානම කවිය ගායනය කරමින් පද නර්තනයේ යෙදී. ඊට පස්සේ නිවැරදි අංගහාර අනුගමනය කරමින් කලාසම් වට්ටම් අඩව් ඉදිරිපත් කිරීම. ඊට පස්ස තමයි ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශන වෙන ආකාරයෙන්
මුල් මාත්‍රේ ඉදිරිපත් කිරීම කියන අංග සියලුම දේවල් ඔයාලා ඉගෙනගත යුතුයි. හොඳයි. අපි දැන් මුල ඉඳලම මුල් මාත්‍රය ටිකෙන් ටික කරගෙන ආවා. දැන් අපි ඔයාලට ඔන්න නැවත අපි මේ මතක් කිරීම විදිහට මුල ඉඳලා අග දක්වා අපි නටාගෙන යමු. ඔන්න පුළුවන් අය මගෙත් එක්ක නර්තනයේ යෙදෙන්න එහෙනම්. ඔන්න තාන 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 na
හොඳයි දුවේ පුතේ දැන් ඔයාලා මුල් මාත්‍රයේ මුල ඉඳලම අග දක්වා නරඹන්න ඇති මං හිතන ඔයාලට හොඳ පිටිවහලක් වෙනවා මේ මුල් මාත්‍රයේ ඉගෙන ගැනීම උසස් පෙළ නර්තනය සඳහා මේක මුල ඉඳලා ඔයාලා නැවත නැවතත් අධ්‍යයනය කරන්න ඒ වගේම තමයි මේ ගුරු ගෙදර වැඩසටහනෙන් අපි නැවත ඔයාලව විවිධ වැඩසටහන් වලින් හමුවන්න බලාපොරොත්තු වෙනවා මං හිතනවා දැන් මේ මුල් මාත්‍රයේ ඔයාලට පැහැදිලිව අධ්‍යයනය කරගන්න හැකියාව ලැබෙයි. ඇත්තටම අපිට ගොඩාක් උදව් කරපු දවුල් වාදනයේ සහාය වුණු මේ ප්‍රියන්ත කරුණාරත්න සර් මේ තිරේ පිටුපසේ ඉන්නවා. අපි එතුමාටත් ආයුබෝවන් කියන ගමන් මේ කාර්යය සඳහා සහයෝගය දක්වපු සියලු දෙනාටම ආයුබෝවන් කියලා පිළිගනිමින් අපි නැවතත් හැමෙමු සියලු දෙනාටම ආයුබෝවන්.